ජීවිතය ඉතාමත් සුන්දරයි. අපි කොහොමද අපේ ජීවිතය තව තවත් ලස්සන කරගන්නේ? සමහර විට අප ආශ්‍රය කරන පුද්ගලයන් අපේ ඒ සතුට උදුරගන්න පුළුවන්. අප එහෙමනම් හඳුනගන්න ඕනේ ඒ සතුට උදුරගන්න ඒ පුද්ගලයන් කවුරුද කියලා. අපි ඒගොල්ලන්ට නමක් යොදවනවා. ඒ නම තමයි විෂසහිත පුද්ගලයන්. We call them toxic people. විෂසහිත පුද්ගලයන් හය ආකාරයක් මේ ලෝකේ ඉන්නවා. අද අපි හඳුනගමු මේ කවුරුද කියලා. පළවෙනුව අපි කියනවා ඕපදූප කතා කරන්න. We call them gossipers. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? මේගොල්ලෝ හැම දේවල්ම හැම තැනම ගිහිල්ලා කියනවා. ඔබත් එක්ක හොඳින් කතා කරනවා, ඔබ ගැන ගිහින් තව කෙනෙකුට ගිහින් කියනවා. හැමෝටම ගිහිල්ලා කියනවා, ගම වටේ ගිහිල්ලා කියනවා, ඔබේ නාමය ඔවුන් නැති කරනවා. නාමය ඇති කරනවා වෙනුවට ඔවුන් නැති කරනවා. ඉතින් මේ වගේ පුද්ගලයන් සමග ඔබ ආශ්‍රය කරනවා නම් හොඳින් මතක තියාගන්න, ඒ ඔබේ සතුටට ලොකු බාධාවක්. දෙවනුව අපි ඔවුන් නම් කරනවා dissatisfactive paper. ඒ කිව්වේ තෘප්තියට පැමිණෙන්නේ නැති අය. ඔවුන් කවදාවත් අප කරන දේවල් වලින් ඔවුන් තෘප්තියට පැමිණෙන්නේ නැහැ. මොනාරි අඩුපාඩුවක් ඔවුන් හොයනවා. ඔබ කොච්චර හොඳ දෙයක් කළත් සමහර විට ඔවුන් දන්නවා මේ දේ හරි කියලා. නමුත් කවදාවත් ඔවුන් ඔබට ප්‍රශංසා කරන්නේ නැහැ. ඔවුන් නැවිත් අඩුපාඩුවක් හොයනවා. ඔවුන් තෘප්තියට පැමිණෙන්නේ නැහැ. ඔවුන් කියනවා මේක වැරදි. ඔබ මේ කරන දේ වැරදි. ඔවුන් ඔබව වට්ටනවා. ඉතින් මේ වගේ පුද්ගලයන් සමග ඔබ ආශ්‍රය කරනවා නම් ඔවුන් ඔය දෙවන කාණ්ඩයේ ඉන්න පුද්ගලයන්. තුන්වෙනුව we call them dream killers. ඔබේ සීනයන් මකා දමන්නන්. සමහර විට ඔබට ලොකු ආශාවක් නැති, අදිෂ්ඨානයක් නැති, ඒ ආශාවන් ඔබේ සීනයන් ඔබේ මිතුරන්ට ඔබ පවසන විට ඔවුන් කියනවා ඇති මේක කරන්න බෑ, ඔබට මේක කරන්න බෑ. ඔබව සිතුවිලි වලින් ඔබව ඔවුන් නිෂ්ක්‍රිය කරනවා. ඉතින් මේ වගේ පුද්ගලයන්ට අපි කියන්නේ ඩ්‍රීම් කිලර්ස්. හතරවන කාණ්ඩයේ පුද්ගලයන් තමයි ඩිස්රෙස්පෙක්ටිව් පීපල්. කිව්වේ ඔබට අගෞරව කරන්නන්. ඔවුන් ඔබට ගෞරව කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔබව පාතට ඇද දමනවා. ඔබට නරක විදියට කතා කරනවා. ඔබට කවදාවත් ප්‍රශංසා කරන්නේ නැහැ. ඔබ ගැන හොඳ කියන්නේ නැහැ, නරක තමයි කියන්නේ. ඔබව ඇද දානවා බිමටම. ඔබට බනිනවා. ඔබට සමච්චල් කරනවා. ඉතින් මේ වගේ පුද්ගලයන් අපි හඳුනගත්තොත් ඔවුන් මේ හතරවන කාණ්ඩයේ පුද්ගලයන්. පස්වන කාණ්ඩයේ පුද්ගලයන් තමයි two-faced people. මූණු දෙකක් ඇති පුද්ගලයන්. මූණු දෙකක් කියලා කිව්වේ ඔළු දෙකක් නෙමෙයි. ඔවුන්ගේ ප්‍රතිරූප දෙකක්. ඔබ ඉදිරියේ එකක්, ඔබ නැති විටකදී තව එකක්. ඔවුන් ඔබට එරෙහිව ක්‍රියා කරනවා ඔබ නැති අවස්ථාවන් වලදී. නමුත් ඔවුන් ඔබ සමග ජීවත් වන්නේ ඔබේ හොඳම මිතුරා ලෙස. ඉතින් ඒ වගේ පුද්ගලයන්ගෙනුත් ප්‍රවේශම් වෙන්න ඕනේ. හයවනුව අන්තිම කාණ්ඩයේ පුද්ගලයන් තමයි backstabbers. We call පිටිපස්සෙන් අනින පුද්ගලයන්. තමාට හඟවනවා තමා තමයි විශ්වාසවන්තම පුද්ගලයා කියලා. නමුත් ඔබට ඔවුන් කෙසේ හරි ප්‍රහාර එල්ල කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් මේ කාණ්ඩ 6 ගැනම ඔබ ප්‍රවේසම් විය යුතුයි. ඔබ අනිවාර්යෙන් දැනගත යුතු මේ පුද්ගලයන් කවුරුද කියලා. මේ විෂසහිත පුද්ගලයන්ගෙන් ඔබේ ජීවිතයට වෙන හානිය කුමක්ද කියා ඔබ දැනගත යුතුයි. අපි ඉතින් කොහොමද මේ විෂසහිත පුද්ගලයන්ගෙන් ආරක්ෂා වෙන්නේ? අපි ඒ ගැනත් කතා කරමු. ඔගලන්ට පුළුවන් මගේ මේ අභිමානවත් පෞරුෂත්වය, එහෙම නැත්නම් winning personality පොත කියවන්න. MD ගුණසේන සරසාවි බුක්ෂොප්ස් වල මේ පොත තියෙනවා. එමත් නැත්නම් මාත් එක්ක රැඳී සිටින්න මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කතා කරන්නේ කොහොමද මේ විෂසහිත පුද්ගලයන් සමග අප ජීවත් විය යුත්තේ. ඒ ක්‍රියාමාර්ග, උපාය මාර්ග මම ඔයාලට කතා කරනවා. දැනට අභ්‍යාසයක් වශයෙන් හඳුනගන්න ඔබ ආශ්‍රය කරන අය අතුරින්
මේ පුද්ගලයන් කුමන කාණ්ඩයටද අයත් වන්නේ? සමහර විට කාණ්ඩ දෙකසනටම අයිති වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. කාණ්ඩ හයටම අයිති වෙන පුද්ගලයන් ඉන්නත් පුළුවන්. කමක් නැහැ. ඔවුන් නම් කර තියාගන්න මගේ ඊළඟ වීඩියෝ එක නරඹන තෙක්. ඒ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා දැනගන්න පුළුවන් කොහොමද මේ අයත් එක්ක අපි ආරක්ෂා වෙන්නේ කියලා. බොහොම ස්තුතියි මම රෙක්ස් පිටියගේ.